අපි විවිධ රටවල්වල තියෙන සිරිත් විරිත් ගැන හැම්වෙලේම හොයන්නට ගොඩාක් පෙළඹෙනවා. මොකද අපි විවිධ රටවල්වල තියෙන මේ සිරිත් විරිත් වලට ආදරය කරනවා. සහ ඒ සිරිත් විරිත් හරි අරුම පුදුමයිනේ. ඉතින් මේ සිරිත් විරිත් ගැන ඉගෙන ගත්තාම අපිට අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්. මේ මිනිසුන්ගේ චර්යාවන් පිළිබඳව හොඳ අවබෝධයක් අපිට ඇති කරගැනීමට හැකියාවක් ලැබෙනවා. වගේම ඒ රටවල්වල තියෙන විවිධත්වය පිළිබඳව හොඳ අත්දැකීම් අපිට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ විවිධ රටවල් වල විවිධ විදිහට අනුගමනය කරන සිරිත් විරිත් පිළිබඳව මම මීට පෙරත් ඔයාලට ගෙනාවා. ඉතින් ඒ වගේම මේ විවිධ සංස්කෘතීන්ට අයත් වෙන ඔවුන් විවිධත්වයෙන් අදහන විවිධ වූ සිරිත් විරිත් කීපයක් පිළිබඳව අදත් ඔයාලව දැනුවත් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අද අමුතු වීඩියෝ තුළින් අමුතු විදිහට අනුගමනය කරන මේ සිරිත් විරිත් ගැනයි ඔයාලට ගෙන එන්න සූදානම් වෙන්නේ. ඔන්න අපි මුලින්ම පර්සියාව පැත්තට යන්න තමයි හිතුවේ. ඔන්න අපි මුලින්ම ගේන්න හදන්නේ පර්සියානුවන්ගේ ජාතික සංස්කෘතිය පිළිබඳව. ඔවුන්ගේ මේ සංස්කෘතිය තුළ කියන්නේ ඔබට බිරින්දෑවරුන් ළඟ තබා ගත හැකි වන්නේ ඔබට අමතර ගෙවීම මේ සඳහා සිද්ධ කළොත් පමණයි කියන එක තමයි ඔවුන් සිදු කරන්නේ. අමතර බිරින්දෑවරුන් ගැන මේ කියන්නේ. හොඳද? මුස්ලිම් ජනතාව ගත්තොත් අඹු සැමියන් අතර පවතින ලිංගික සම්බන්ධතා ගැන දැඩි නීති රීති ප්‍රමාණයක් අනුගමනය කරන පිරිසක්නේ. ඔවුන්ටම නියම වෙච්ච යම් යම් ලිංගික කාර්යන්වල පමණයි නිරත වෙන්නේ. ඊට එහායින් ගියපු යම් කිසි දෙයක් පිළිබඳව තමන්ගේ බිරිඳ ගැන බිරිඳ එක්කවත් කතා කිරීම ටිකක් අශීලාචාර වැඩක් විදිහට තමයි ඔවුන් හිතන්නේ. ඉතින් මේ විදිහට ඔවුන්ට විවාහයට ප්‍රථමයෙන්ම තම පෙම්වතිය සමග හෝ පෙම්වතා සමග ඉන්නට අවශ්‍ය වෙනවා නම් ඒ සඳහා වෙනමම විවාහයක් සඳහා ඔවුන් ඉල්ලුම් කළ යුතු වෙනවා. ඒ සඳහා ඒ කාලයේදී ගෙවීමක් සිදු කරන්නට අවශ්‍ය වෙනවා. සහ ඒ ඉන්න කාල සීමාව තුළ ඔවුන්ට කොන්ත්‍රාත්තුවක් අත්සන් කරන්නට සිද්ධ වෙනවා. ඒ වගේම ඒ කොන්ත්‍රාත්තුවේ යම්කිසි නීති රීති ප්‍රමාණයක් තියෙනවා. එම නීති රීති ප්‍රමාණයට අනුව ඔවුන් ඒ කාල පරාසය තුළ හැසිරිය යුතු ආකාරයත් ඒ නීති රීති මාලාවේ සඳහන් වෙනවා. ඒට අනුව තමයි ඔවුන්ගේ ජීවිතය ගත කරන්නට අවශ්‍ය වෙන්නේ. ඒ කොන්ත්‍රාත්තු කාලය අවසන් වුණයින් පස්සේ ඔවුන්ට රිසි පරිදි ඔවුන්ගේ නිසි දෛනික ක්‍රියාකාරීත්වයෙන් සහිතව ජීවත් වීමට හැකියාවක් ලැබෙනවා. ඔන්න ඔව්ව තමයි පර්සියානු ජාතිකයන් ආරක්ෂා කරන ජාතික සංස්කෘතිය කියලා හඳුන්වන්නේ. ඔන්න අපි ඊළඟට කියන්න යන ටිකක් වෙනස් මාතෘකාවක්. ඒ තමයි අතීත ග්‍රීසියේ සමලිංගික සම්බන්ධතාවන් ගැන. මේ කාරණාව මේ වෙනකොටලා ටිකක් කතාබහට ලක් වෙනවා වැඩි දෝ කියලත් හිතෙනවා. කොහොමලක් කමක් නෑ. අපි මේ කතා කරන්නේ විවිධ සංස්කෘතීන් පිළිබඳවනේ. හැබැයි මේ කතා කරන්න ලෑස්ති වෙන්නේ ග්‍රීසියේ සමලිංගික සම්බන්ධතාව ගැන. මේ නීතියට අනුව ඔවුන්ගෙන් හැමදාම, ඒ කියන්නේ හැම වෙලේම වැඩිමහල් ග්‍රීසියේ වැඩිමහල් පිරිමි කෙනෙකු සමග බාල වයස් පිරිමි කෙනෙකු සමලිංගිකව එකතු වීමට අවශ්‍ය වෙනවා. ඒ තුළින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ කාන්තාවට වඩා පිරිමියාගේ ශක්තිමත්භාවය ඔප්පු කිරීම සඳහා තමයි ඔවුන් මේ විදිහට දේවල් සිද්ධ කරන්නේ. සහ මේ ලිංගිකව එකතු වීමේ කාර්ය කාන්තාවන් සමගම සිද්ධ කරන්නට අවශ්‍ය වන්නේ නැහැ කියන එක තමයි මතය තමයි ඔවුන් ඉන්නේ. ඒ බව සනාථ කරවන්න තමයි ඔවුන් මේ විදිහට කාරණාවක් සිද්ධ කරන්නේ කියලා තමයි අපිට ග්‍රීසිය පැත්තෙන් අහන්නට ලැබුණේ. ඊළඟට ගෝත්‍ර ගැන ගත්තාම වොඩබි කියලා කියන්නේ ගෝත්‍රය ටිකක් සුප්‍රකට ගෝත්‍රයක්නේ. ගෝත්‍ර අතරින් මේ ගෝත්‍රයේදී විවාහය ගැන ගත්තොත් එහෙම විවාහ වීම කුඩා කාලයේදී තමයි මේ කාරණාව සිද්ධ ගන්න. ඒ කියන්නේ යම් කිසි තරුණත්වයට එළමෙනට ඔන්න මෙන්න තිරි තමයි මේ විවාහය සිද්ධ කරලා දෙන්නේ. මේ විවාහය දෙමාපියන් විසින් සිද්ධ කරලා දෙනවා. සහ විවාහයේදී අනිවාර්ය කරුණක් විය යුතු වන්නේ තමන්ගේ එකම ඥාති, ඒ කියන්නේ සහෝදරය කුල එක වෙන්නට ඕනේ. ඒ කුලේ එකම කුලයේදී අය පමණක් එකම කුලේ වුණොත් විතරයි ඔවුන්ට මේ විවාහය සිද්ධ කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ. වෙනත් කුලවල කෙනෙකු සමග විවාහ වීම ඔවුන්ගේ නීතියෙන් තහනම් කරලා තියෙනවා. මේ ගෝත්‍ර ටිකක් විශේෂ කාරණාවන් ගොඩක් සිද්ධ වෙනවා. ඒ තමයි මොවුන් වසරක් පාසා මංගල්‍යයක් පවත්වනවා. ඒ මංගල්‍යයේදී සියලුම පිරිමින් විසිතුරු ඇඳුම් වලින් සැරසිලා නර්තනය යෙදෙනවලු මේ කාන්තාවන්ගේ සිත් සොරා ගැනීම සඳහා. හැබැයි මේකට සහභාගි වෙන්නේ විවාහ නොවුණු අය සහ විවාහ වුණ අය කියලා දෙපාර්ශ්වයෙන්ම සහභාගි වෙනවා. විශේෂත්වය වන්නේ මෙහිදී තමන්ගේ බිරිඳව පසෙක දාලා
නර්තනය යෙදෙන්නේ අනෙකුත් අනියම් බිරිඳක් සොයා ගැනීමේ අදහසින්. ඒ කියලා කියන්නේ බිරිඳක් හිටියත් තමන්ට එතන ඉන්න කාන්තාවක් ගැන යම්කිසි ආදරයක් ඇති වෙනවා නම් ඇයට පේනට තමයි මේ නර්තයන් සියල්ල සිද්ධ කරන්නේ. ඒ වගේම ඊට පස්සේ ඔහුට ඔහුගේ කලින් බිරිඳ පිළිබඳව තියෙන ආශාව සියල්ල නතර වෙනවා. ඊට පස්සේ මේ පිරිමියා අර අනියම් බිරිඳට ආදරය කරනවා කියලා දැනගෙන සියලු දෙනාම දැනගත්තයින් පස්සේ ඔවුන් දෙදෙනාට ඉදිරි ජීවිතයකට ගත කරන්නට හැකියාවක් ලැබෙනවා. සහ ඔවුන් ඒ සඳහා ඔවුන්ට අවස්ථාවක් ලබා දිය යුතුයි කියලා තමයි මේ ගෝත්‍රය කියන්නේ. ටිකක් අමුතුයි නේද? ඔය කාරණාව අපේ රටේ සිද්ධ වුණා නම් එහෙම මොනවා වෙයිද? චුටක් ගැරපෙන්නේ නැහැ වගේ නේද? කමක් නැහැ. ඒක ඔවුන් ගෝත්‍රික ජනතාවනේ, ගෝත්‍රික ජනතාව අනුගමනය කරන අපූර්ව සිරිත් විරිත් පිළිබඳව තමයි ඔන්න ඔවුන් මන් දැන් කියවුවේ. ඊළඟට කියන්නට ලෑස්ති වෙන්නේ හිමාලයානු නේපාල ජනයා හවුලේ භුක්ති විඳින බිරින්දෑවරුන්ගේ කාරණාවක් පිළිබඳව තමයි මේ කියන්නට යන්නේ. ටිකක් අමුතුයි, අපූරුයි. බලමු අපි මොකද්ද මෙයාලා මේ අනුගමනය කරන අපූරු සිරිත කියලා. මනෝවිද්‍යාඥයන්ගේ සොයාගැනීම් වලට අනුව මේ කාරණාව සඳහා යෙදෙන්නේ, يعني බහුපුරුෂ සේවනය සඳහා යෙදෙන්නේ ගොඩක්ම එකම පවුලේ සහෝදරයන් කියන එක තමයි සනාථ කරගෙන තියෙන්නේ. මේ කාරණා වැඩිපුරම දක්නට ලැබෙන්නේ නේපාල හිමාල ප්‍රදේශයේ තමයි මේ බහු පුරුෂ විවාහය වැඩිපුරම දක්ව ගැනීමට ලැබෙන්නේ. ඔවුන් ඇයි මේ විදිහට මේ විදිහ සිරිතක් අනුගමනය කරන්නේ? ඒකට හේතුව වෙලා තියෙන්නේ මොවුන්ගේ තියෙන ඉඩකඩ සීමිත වීම. ඒ කියන්නේ ඔවුන්ට වගා කරන්නට තියෙන්නේ සහ ගෙබීමක් සකස් කර ගැනීමට තියෙන්නේ එකම ඉඩමක් පමණයි. මේ එකම ඉඩම කියන එක පවුලේ ඉන්න පිරිමි ළමයි හැමෝටම බෙදන්නට ගියොත් කිසිදු ඵලයක් නැති වෙනවනේ. ඒ හේතුවෙන් පවුලේ සියලුම දරුවන් උදෙසා එක බිරිඳක් ඉන්නවා කියන එක තමයි මොවුන් කරන්නේ. එතකොට පවුලේ ඉඩම් ටික බෙදන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉඩමත් බේරෙනවා. මේ සියලුම දේවල් සුරක්ෂිත වෙනවා කියලා තමයි ඔවුන් අනුගමනය කරන්නේ. මේ තුළින් හොඳ පවුල් ජීවිතයක් ගත කරන්නට පුළුවන් කියලා ඔවුන් විශ්වාස කරනවා. ඊළඟට අපි කියන්න යන්නේ ටිකක් අමුතු දෙයක්. ඒ තමයි පැපුවා නිව් ගිනියා කියන ගෝත්‍රයේ ඔවුන් වයස අවුරුදු 6 තම දරුවන්ට ලිංගිකව හැසිරීමට ඉඩ හසල වෙන් කරනවලු. ඒ වගේම මෙහිදී ගැහැණු ළමයන් වයස අවුරුදු 6-8 සහ පිරිමි දරුවන් වයස අවුරුදු 10-12 කියන කාලයේදී ඉන්නවනම් ඔවුන් මේ සඳහා යොදවන්නට ඔවුන් තීරණය කරනවා. ඒ වගේම මේ රටෙහි සියලුම කාන්තාවන් උඩුකය නිර්වස්ත්‍රව තමයි ජීවත් වෙන්නේ. ඒ වගේම මේ රටය තුළ ඕනෑම මේ ගෝත්‍රයට අනුව ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක තමන්ට කැමති කෙනෙකු සමග ලිංගිකව හැසිරීමේ උවමනාව, එහෙම නැත්නම් හැසිරීමේට හැකියාවක් තියෙනවා කියලා තමයි මේ නීතිගත කරලා තියෙනවලු ඔවුන්ට. ඒ විදිහට තමයි ඔවුන් ඔවුන්ගේ ජීවිකාව ගෙන යන්නේ. අමුතුයි ටිකක් මන්දාරය බැඳීම් කියන දේවල් මේ විදිහට සිද්ධ වෙනවා දෝ කියලා හිතෙනවා. කොහොමනත් අපේ රට නම් ඒ වගේ නීතියක් කොහෙත්ම අවශ්‍යන්නේ නෑ නේද? ඔයාලට ඔන්න කමෙන්ට් කරන්න පුළුවන් මේ වගේ නීතියක් આવොත් මොනවයි මොනවා සිද්ධ වෙයිද කියලා. මොනවා වුණත් ඔවුන්ගේ සිරිත විතර අපි ගරු කරන්නට අවශ්‍ය වෙනවා. ඒ ඔවුන්ගේ සිරිත. නමුත් ශ්‍රී ලාංකීය සංස්කෘතිය කියන එක කොයිතරම් ඉහළ තැනක තියෙනවද කියන එක ගැන ඔන්න දෙපාරක් ඔබට හිතන්නට අවස්ථාවක් එකතු කරන්නට පුළුවන් මේ කිව්ව කාරණාව දෙක සසඳලා. ඔන්න ඕවා තමයි අද ඔයාලට මම රට තොටේ තියෙන විවිධාකාර වූ සිරිත් විරිත් ගැන ගෙනාවු විශේෂාංගය බවට පත් වෙන්නේ. ඔන්න ඉතින් මේ වගේ ඔයාලා ලෝකේ නොදත් පැතිකඩයන් පිළිබඳව ලස්සන වීඩියෝස් අරගෙන එන්නට අපි හැමදාමත් බලාපොරොත්තු වෙනවා. ඒක තමයි අමුතු වීඩියෝ මේ තරම්ම අමුතු වෙන්නට හේතුව වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙන්නේ ලෑස්ති වෙන්න සමුගන්න. ඉතින් ඔයාලට පුළුවන් අපේ channel එක තාම subscribe කරේ නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝස් ආපු ගමම බලන්නට ඕන පහත සීනුව සලකන සක්‍රිය කරන්නත් අමතක කරන්නට එපා. ඉතින් දැන් ලෑස්ති වෙන්න සමුගන්න යනට ඔන්න තවත් මේ වගේ ඔයාලට වටින වීඩියෝ එකක් අරගෙන මේ බලාපොරොත්තුෙන් අදට ඔයාලගෙන් සමු ගන්නවා. එහෙනම් ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්. දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අපිව මෙතනින් subscribe කරන්න. bell icon එක මත click කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න.